දහතුන්වෙනි සංශෝධනයේ මේ වෙනට දශක 3කට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරු 4-5 දිනක් යටතේ සාකච්ඡාවට භාජනය වුණා. මේ කතිකාව දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ නව ජාතිවාදයේ ආයවතාවක් මතුවෙන්න ඇරලා මේ අස්ථාවර දේශපාලන මතය හරහා රටේ තමන්ගේ බලය තහවුරු කරගන්නයි දේශපාලන මේ ජනාධිපතිවරු උත්සාහ කරන්නේ. ඌට අවංක ජනවරමක් නැහැ 13 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක කරන්න. ඌට කිසිම ජනවරමක් නැහැ. සංනිවේදන විද්‍යාවේ කියනවා එජෙන්ඩා සෙටින් කියලා. ප්‍රස්තුතියක් සිද්ධාන්තගත කරලා ඒ ප්‍රස්තුතය සංවාද කරන්න ඇරලා වාද විවාද කරන්න ඇරලා මූලික කරුණෙන් ඈත් වෙලා තමන්ගේ ඕනෑකම් ඉටු කර ගැනීමට ධර්ණ වෑයම්. 1987 පළාත් සභා ක්‍රමයට පක්ෂ වෙච්ච මිනිස්සු මරපු එක මොන තරම් වැරද්දක්ද? පළාත් සභා ක්‍රමයට 13ට පක්ෂ වෙච්ච එක දේශද්‍රෝහිකමක් කියලානේ මෙරුවේ වමේ පක්ෂවල මිනිස්සු. ඒ අය මරපු පක්ෂයක් අවුරුදු ගානකට පස්සේ කියනවා 13 හොඳයි පූර්ණ ලෙස බලාත්කාර කිරීම හොඳයි කියලා. එතකොට ඒගොල්ලෝ අඩු ගානේ කියනවනේ එහෙනම් අපි අර මිනිස්සු මරපු එක වැරදි කියලා. හැබැයි ඔවුන් කියනවා සිංහල බෞද්ධ විතරයි මැරුවේ කියලා. ඒක ඉතින් සිංහල බෞද්ධ හිතන්න ඕන ප්‍රශ්නයක්. 10000ක් ජීවිත පිදුවේ මොකටද? 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව. ඒකෙන් මේ රට කැඩෙනවට එරෙහිව. බද්දුන්න මිනිහත් මැරුණේ ඒකට එරෙහිව. ඒ වගේම ඒකට පක්ෂ වෙලා හිටපු අයව මැරුවා. මරාගත්තා මේ මහා මරාගෙන ඉල්ලකට ගියා මේ රටේ පුරවැසියෝ. ඊට පස්සේ 2002 රනිල් වික්‍රමසිංහයි ප්‍රභාකරණ ගියුසුම ගහපු වෙලාවේ කවුද ඒකට විරුද්ධ වුනේ? ජයිපේ. රට කැඩෙනවයි කිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සංධානයකට ආවා. මහින්ද රාජපක්ෂ මහත්තයා දිනෙව්වා. ඒ ජයිපේ තමයි දැන් කියන්නේ 13 පූර්ණව බලාත්මක කරනවා කියලා. අපිට පොදු මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන නෙවෙයි. වික්‍රමසිංහ මහත්තයා හැමදාම මේක කරන්න උනේ කියලා ස්ථාවරයේ දේශපාලන ස්ථාවරයේ ඉන්න කෙනා. අපිට පුදුමේ 60000ක් තමන්ගේ නායකයවත් මරාගෙන දේශපාලන මණ්ඩලෙත් මරාගෙන බද්දීපු මිනිහවත් මරාගෙන තමුණුත් මරලා දැන් ඔළුවෙන් හිටගෙන මේක කියන එක ගැන තමයි අපිට පුදුම. අපිට කියන්නේ දැන් ජවිපේ ඔළුවෙන් හිටගෙන ඉන්නේ. 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එයට වමනා කරන එකඟත්වය ගන්න පාර්ලිමේන්තුවේ බැරි වෙයි කියන එකයි මගේ අදහස්. 13 වෙනි සංශෝධනයේ තියෙන කරුණු ගැන මගේ මතයත් අපේ පක්ෂයේ මතයත් ඒකීය රාජ්‍යයක් තුළ පළාත් බලය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා අපිට මොන බලය ක්‍රියාත්මක කරනවද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒකීය රාජ්‍ය තුළ පළාත් බලය ක්‍රියාත්මක කළ යුතුයි. එතකොට පළාත් බලයේ සීමාවන් ඉක්මවා යනකොට ඒකීය රාජ්‍යයට මැදිහත් වීමේ අයිතියත් බලයක් තිබෙනවා. ඒ නිසා ඒකීය රාජ්‍ය තුළ පළාත් බලය ක්‍රියාත්මක කිරීමට අපි එකඟයි. නමුත් අපි දන්නේ රනිල් මොන වගේ කිවිසුමක් ගාලා තියෙනවද කියලා. රනිල්ගේ කිවිසුම වඩාත් ෆෙඩරල් ආණ්ඩුවක ස්වාධීනත්වය උතුරු වහන්සේගේ නිර පළාත්වයට දීමටයි කියා අපිට ලොකු සැකයක් තිබෙනවා. ඔහු ඔවුන් සමග ගෙනියන ඡන්ද ගනුදෙනු අනුව හෙට උදේ 8:30ට, ඒ කියන්නේ 8:00 උදේ 8:30ට බදාදා 8:30-9:00 අතර අපි කොළඹ රාජගිරිය ජයසේකර ආරාමයේත් ඒ වගේම පරකුම්බ රජමහ විහාර ස්ථානයටත් වික්ෂුන් වහන්සේලා නැස් වෙනවා. 13 එපා කියන්නට විරෝධතා දක්වන්නට මේ රටේ ජාතික සමගිය වෙනුවෙන් කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන හෙට 8:00 උදේ 9:00ට රාජගිරි පරකුම්බ විහාරස්ථානයට එන්න කියලා අපි ආරාධනා කරනවා. පොළු වරන් එන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයෝ. අපි මුගුරු වරන් එන්නේ නැහැ. අපි ඔබතුමත් එක්ක ගහ ගන්න නෙවෙයි එන්නේ. අපි කරුණා මෛත්‍රිය අරගෙන එන්නේ. පුළුවන් නම් පැන් ටිකක් පූජා කරලා වතුර බෝතලයක් අරන් එන්න. ලොකු කැනල් අරන් එන්න ඕනේ නැහැ. මේ තීරණේ ඉදිරියට ගෙන යනවා නම් හෙටින් ආරම්භ කරන සටන 5000ක් මහා සංඝරත්නය කොළඹට ගෙනහල්ලා මුළු රටම එක මිතකට ඊට එරෙහිව පෙළගස්සනවයි කියන එක අපි බය නැතුව මේ අවස්ථාවේ කියනවා. රනිල් වික්‍රමසිංහගේ බැටන් පොළොවලටවත් රනිල් වික්‍රමසිංහගේ කඳුළු ගෑස්වලටවත් ඔය මර්ධනයට අපි කිසිසේත් බය නැහැ. ඉතිහාසය අපි බය වෙලා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.